සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ධම්මනදී තිත්ත උතුම් වූ ධර්මදේශනා මාලාව තුල දේශනා වෙන තව එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපකිරී අනන්ත අනුකම්පාවෙන් දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සත් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාත් මේ උතුම් ධර්ම ශ්‍රවණානි සංසය ධර්ම දානානි සංසය අපට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ඒ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අදත් අපි සද්ධර්ම ශ්‍රවණේ කරමු පින්නතුනි අද මේ උතුම් වූ ධර්ම දේශනා මාලාවි චද්ධන්ත කියන ජාතක කතාව ඇසුරු කරගෙන දේශනා කරන දෙවනි ධර්ම දේශනාවයි ඔබ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ මෙහි පළමුවෙනි ධර්ම දේශනාව නිමා කරන වෙලාවේ මහා බෝසතාණන් වහන්සේට වෛර කළ චද්ධන්ත හස්ති රාජයාගේ දෙවනි බිරිඳ චූල සුභද්‍රාව මොන වගේ කාරණාවක් නිසා තමන්ගේ හිතේ වෛරයක් උපදවා ගත්තද කියන කාරණාව සාකච්ඡා කරමින් තමයි අපි ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ පළවෙනි කාරණාව හැටියට සිහිපත් කළා සාල වනයේදී තමන්ගේ ඇඟට සල් ගහේ තිබිච්ච දිරාපු නටු වියලි කොළ සහ දිමි තමන්ගේ ඇඟට වැට්ටුවා කියලා වෛරයක් ඇති කරගත්තා දෙවනි අවස්ථාවේ චද්දන්ත විලේ පැන් සැනහෙන වෙලාවේ මහා හස්ති රාජෙක් සත්තුමු මහා පියුමක් චද්දන්ත රජුට ගෙනල්ලා දුන්න වෙලාවේ එහි රේණු ටික තමන්ගේ හිස මත හලාගෙන මල මහා සුභද්‍රාවට දීම නිසාත් ඇය වෛරයක් උපදව ගත්තා. පින්නතුනි මේ කාරණා දෙකම වෛර ඉපදීම සඳහා හේතු වෙන කරුණකුත් නෙමෙයි. නමුත් බිරින්දෑවරුන් දෙදෙනාගෙන් චූල සුභද්‍රාවට අනාදරයක් නිසා කරපු කාරණාවකුත් නෙමෙයි. මිනිස් වේවා තිරිසන් වේවා සත්වයාගේ සිතෙහි තියෙන පහත්කම මනාව පිළිඹිඹු කරන තවත් අවස්ථාවක් හැටියට අපිට මේ අවස්ථාව දකින්න පුළුවන්. අපි නොහිතන දෙයක් තවත් කෙනෙක් මොන මොන විදිහෙන් තීරණය කරන්න පුළුවන්ද? ඒක අදත් සමාජයේ ඕන තරම් අපි දකිනවා. අපි එතන ඉඳලා ධර්ම දේශනාව ඉදිරියට සිද්ධ කරගෙන යමු. එදා පැංසැනහිලා චද්දන්ත ඇත් රජු ඉතාම රසවත් නෙළුම් අල ඒ වගේම පළතුරු සහ පොක්කර මදු මේ පොක්කර මදු කියන වචනේ ධර්ම ශ්‍රවණය කරන ඔබට මතක ඇති කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ චරිත කතාව පැහැදිලි කරන වෙලාවේ මන්දාකිණි පොකුණ සම්බන්ධයෙන් කතා කරනකොටත් සිහිපත් කළා. පොක්කර මදු කියලා සඳහන් කළේ
කුඩා මීවල පැණි අපි සඳහන් කළා දඬුවැල්ලෑ කියන ගස්වල අතුවල බඳින මී පැණි ඊටාම රසවත් පැණි හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ ආන් ඒ මී පැණි මිහිරි නෙළුම් අලයි පළතුරුයි පසේ බුදුරජාණන් වහන්සේලට පූජා කරනවා මේ චද්දන්ත විල සමීපේ පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් විතර වැඩ හිටියා කියලා කියනවා නිරන්තරයෙන් මේ හස්ති රාජයා තමන්ගේ පිරිසත් එක්ක ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කරනවා එදත් උපස්ථානීයට ගියපු වෙලාවේ මේ චූල සුබද්‍රාව තමන්ට ලැබුණ ලොකු කුඩා පළතුරු පසේ බුදුරජාණන් වහන්සේලාට පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා ඒ ප්‍රාර්ථනාව තමයි මම මේ ජීවිතෙන් ඉක්මනට සමු ගන්න ඕනේ සමු අරගෙන මද්දරාජ කුලේ ඉපදෙන්න ඕනේ මදුරට මහරජුරුවන්ගේ අගමෙහසියගේ කුසී පිලිසිඳ ගන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් කරනවා ඉන් පස්සේ කසී රජුරුවන්ගේ බිසව බවට පත් වෙන්න ඕනේ වැඩිමහලු වයසට ආවට පස්සේ රජුරුවන්ගේ හිත දිනාගෙන තමන් කියන ඕනෑම දෙයක් කරන තැනට රජුපත් කරගෙන මේ හස්ති රාජයා මරවන්න ඕනේ සවනක් ගන රැස් විහිදෙන මේ දල දෙක කප්පවන්න ඕනේ මට ඒකට අවස්ථාව ලැබෙන්න ඕනේ කියලා තමයි ප්‍රාර්ථනාවක් පිටවන්නේ පින්නතු ඒක වැරදි ප්‍රාර්ථනාවක් සසර කෙටි කරන නෙමෙයි දීර්ඝ කාලයක් සංසාරේ දුක් විඳින්න වෙන ප්‍රාර්ථනාවක් නමුත් කෙනෙකුට පූජාවක් කරලා ඕනෑම ප්‍රාර්ථනාවක් පිටවන්න පුළුවන් ඒ වාගේ අවස්ථා පිළිබඳව ධර්මයේ තුල තවත් අපිට හම්බ වෙනවා මේට කලිනුත් අපි සාකච්ඡා කළා ස්වර්ණ තිලකාවගේ ප්‍රාර්ථනාව ඒ වගේම අනාථපිණ්ඩික සිටුතුමාගේ ඥාතිවරයෙක් වෙච්ච තවත් පුද්ගලයෙකුගේ ප්‍රාර්ථනාවක් වැරදි ප්‍රාර්ථනා ඒවට කියන්නේ මිත්‍යා ප්‍රාර්ථනා කියලා ස්වර්ණ තිලකාවත් අවසානෙට ප්‍රාර්ථනා කළේ මම දකින ඕනෑම පිරිමියෙකුට පිස්සු හැදෙන්න ඕනේ කියලා රාගයෙන් මත් වෙලා උමතු තත්ත්වයට පත් වෙන්න ඕනේ කියලා ඒ තරම් ලස්සන රූපයක් ලැබෙන එක තමයි ප්‍රාර්ථනාව අනාථපිණ්ඩික සිටුවරයාගේ ඥාතිවරයාගේ තිබුණ ප්‍රාර්ථනාව තමන් දකින ඕනෑම සිල්වත් ගුණවත් කාන්තාවකට නමුත් ඔහු සමග කායික ඇසුරකට හිත නැමෙන්න ඕනේ කියලා. ස්වර්ණ තිලකාව නම් අන්තිමට මිනිසුන් විසින් ගහලා මරලම දැම්මා. සිටුතුමාගේ ඥාතිවරයා බොහෝ අවස්ථාවන්වල වැරද්දට දඬුවමට යොමු වුණත් සිටුතුමා නිසා යම් යම් අවස්ථාවන්වල බේරුණා. ඒ ප්‍රාර්ථනත් පින්කම් කරලා පිහිටවපු ප්‍රාර්ථනා. එතකොට මේ ප්‍රාර්ථනාවත් පින්කමක් කරලා පිහිටවපු වැරදි ප්‍රාර්ථනාවක්. අපිට මේකෙන් පැහැදිලි වෙනවා පින්කමක් සිදු කරනකොට අපිට ඒකෙන් අසීමාන්තික කුසලයක් ලැබෙනවා. ඒක අපි හැමෝම දන්නවා. අපේ ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාගේ සීලේ ප්‍රමාණයට අපට ලැබෙන කුසලය අතිශයින්ම මහත්ඵල වෙනවා මහානිසංස වෙනවා ඒ කුසලය ලැබුවට පස්සේ අපි කරන ප්‍රාර්ථනාව හොඳ වේවා නරක වේවා ඒ ප්‍රාර්ථනාව විපාක දෙනවා ගුණවතුන් ළඟ පින්කම් කරලා කරන ප්‍රාර්ථනා කොහොම මුදුන්පත් වෙනවද කියන කාරණාව මේකෙන් මනාව ඉස්මතු වෙනවා චූල සුබද්‍රාවත් ඒ විදිහේ ප්‍රාර්ථනාවක් පිළිහිටවලා
ආහාර ගන්න එක අත්හරිනවා. මොකද ඇයට අවශ්‍ය ඊටාම ඉක්මනට මරණයටපත් වෙලා මේ ප්‍රාර්ථනාව මුදුන්පත් කරගන්න. ආහාර ගන්න එක නතර කරලා නොබෝ දවසක් යනකොට ඇය මරණයටපත් වෙලා තමන් ප්‍රාර්ථනා කරපු විදිහටම මදු රජුගේ බිසවගේ කුසේ පිළිසිඳ ගන්නවා. නිසි වයස් ගත වෙලා කසී රජුරුවත් එක්ක විවාහ වෙනවා. විවාහක කාලය තුල රජුරුවන්ගේ හිත උපරිමයෙන්ම ඇදිනා ගන්නවා. ඒ කාරණාවත් සම්පූර්ණ කළාට පස්සේ ඇය කල්පනා කරනවා දැන් මගේ ප්‍රාර්ථනාව මං ඇත් රජුගෙන් නිදහස් වෙලා මෙහි ආවේ මොකටද? ඒක මුදුන්පත් කරගන්න දැන් කාලේ හොඳයි. එහෙම කල්පනා කරලා ආහාර වර්ජනය කරලා ශරීරයේ පුරාම තෙල් ගල්වගෙන පැරණි ඇඳුම් ඇඳගෙන සිරියහනට ගිහිල්ලා නිදා ගන්නවා. රජු අහනවා චූල සුභද්‍රාව කෝ? එහෙම අහපුවාම එයාගේ ප්‍රාර්ථනාවක් තිබුණා සුභද්‍රා නමින්ම තමයි ඉපදෙන්න ඕනි කියලා. සුභද්‍ර තිස්සා කියන නමින් තමයි ඇයි නැවත මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නේ. සුභද්‍ර කෝ කියලා රජු ඇහුවාම පිරිස සඳහන් කළා ස්වාමීනි අසනීප තත්ත්වේ. සිරියහනේ නිදාගෙන ඉන්නවා කියලා. රජු ඒ වෙලාවේ ළඟට ගිහිල්ලා පිට අතගාලා ඇයට කතා කරලා ඇගේ රුව ලස්සන වර්ණනා කරනවා. රන්වන් සිරුරක් ඇති උතුම් වූ වර්ණ සම්පත්තියක් ඇති ඊටාම ලස්සන ලොකු ඇස් දෙකක් ඇති සුන්දර සුභද්‍රාවෙනි මේ විදිහට නිදාගෙන ඉන්නේ ඇයි කියලා. ඒ වෙලාවේ ඇය සඳහන් කරනවා මහරජතුමනි මම හීනයක් දැක්කා. මට දොළ දුකක් තියෙනවා. මගේ දොළ දුක සාමාන්‍ය එකක් නෙමෙයි. ඒක පහසුවෙන් සම්පූර්ණ කරන්න පුළුවන් එහෙකුත් නෙමෙයි. ඒක සම්පූර්ණ කරගන්න ඉතාම අමාරු දොළ දුක. නමුත් මේ දොළ දුක සම්පූර්ණ වුණේ නැත්තම් මම ජීවත් වෙනවා කියලා හිතන්නත් එපා. එහෙම කියහම රජුරෝ කියනවා මිනිසුන්ට අයිති කාමයක් නම් ඔබ බය වෙන්න එපා. ඒ ඕනෑම දෙයක් මුදුන්පත් කරන්න මට පුළුවන්. මට ඒක අපහසු කාර්යයක්ුත් නෙමෙයි. ඒ නිසා කාරණාව මොකද්ද? දොළ දුක මොකද්ද කියලා අහනවා. ඒ වෙලාවේ අය සඳහන් කරනවා මම දැම්මම දොළ දුක ගැන කියන්නේ නැහැ. මොකද ඒක එහෙම කීවට මුදුන්පත් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා සඳහන් කළා මේ රටේ ඉන්නවා නම් යම්තාක් වැදි පුත්‍රයෝ ඔවුන් සියලු දෙනාම රැස් කරවන්න. ඔවුන් රැස් කෙරෙව්වට පස්සේ මං ඔවුන් ඉදිරියේ මගේ දොළ දුක මොකද්ද කියලා කියන්නම්. රජුරු පොරොන්දුනා එහෙම කරන්නම් කියලා. රාජපුරුෂයන්ට සඳහන් කළා සියලු වැදි පුත්‍රයන්ට රාජමාලිගාවට රැස් වෙන්න කියලා අඬ බෙරයක් යවන්න කියලා. යදුන් 300ක් විතර මේ මහරජයේ රාජ්‍ය පුරාම අඬ බෙරයක් පැතිරුවාම මේ අඬ බෙරේ ඇහුණ දන්න මේ රාජ්‍යයේ ඉන්න වැදි පුත්‍රයෝ 60,000ක් පමණ දෙනා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් රජුරවන්ට පුදපඬුරුත් අරගෙන රාජාංගණයට රැස් වුණා. මේ වෙලාවේ වැදි පුත්‍රයෝ සියලු දෙනාම රැස් වෙලා ඉන්නවා කියලා රජුරෝ දැනගත්තාම රජුරෝ චූල සුභද්‍රාවට කතා කරලා ඇරලා තියෙන කවුළුවෙන් ඇයට පෙන්නනවා. දැක්කද? වැදි පුත්‍රයෝ සියලු දෙනාම රැස් වෙලා ඉන්නේ. මේ අය ඊටාම දක්ෂයි.
ඒ වගේම මේ අය ඊටාම කාර්යසූරයි වනය පිළිබඳව මේ අයට තියෙන පුදුමාකාර දැනුමක් මම වෙනුවෙන් ජීවිතය අත්හැරලා ඉන්න අය මම කීවොත් නොකරන දෙයක් නෑ ඒ නිසා දැන් ඔබේ කාර්ය මොකක්ද ඔබේ දොළ දුක මොකක්ද දැන් කියා පාන්න එක කියලා පින්නතින් එහෙම සඳහන් කරාම ඒ සඳහන් කරනවා මට තියෙන දොළ දුක මේ වැඩි පුත්‍රයන් ඉස්සරහා කියනවා මේ මහ වනාන්තරී විශේෂයෙන් මේ හිමාලි ජීවත් වෙනවා ඊටාම සුදු පාට 88 රියනක් උස 120 රියනක් දිග රිදී පර්වතයක් වගේ සම්පූර්ණ සුදුම සුදු පාට ශරීරයක් තියෙන රැස් වලින් වර්ණ 6 දල වලින් වර්ණ 6කින් රැස් විහිදෙන මහා හස්ති රාජියෙක් ඉන්නවා මේ හස්ති රාජයාගේ දල මට අවශ්‍යයි ඒක තමයි මේ දොළ දුක එහෙම සඳහන් කරාම ඒ සඳහ මේ වැඩි පුත්‍රය සඳහන් කරනවා රාජ දියණියනි අපගේ පියවරු ඒ වගේම අපගේ මුත්තණු මේ සවනක් රැස් විහිදෙන දල තියෙන ඇත්තු දැකලා නැහැ දැක්කා කියලා කවදාවත් අපට කියලත් නැහැ එහෙම ඇතෙක් ගැන අපිත් කවදාවත් අහලත් නැහැ නමුත් මේ ඇත්රජු ඔබ සිහිනෙන් දැක්කා ඒ ඇත්රජු කොහොමද කියලා නැවතත් අපට විස්තර කරලා දෙන්න කියලා ඒ වෙලාවේ සඳහන් කරනවා නැවත වතාවක් දිසා හතරක් තියෙනවා අනු දිසා හතරක් තියෙනවා උඩ දිශාව තියෙනවා යට දිශාව තියෙනවා එතකොට දස දිශාවක් තියෙනවා රාජ දියණියනි මේ සවනක් ගන රැස් විහිදෙන දල තියෙන මේ හස්ති රාජයා මේ දස දිශාවේ කොයි දිශාවේ ජීවත් වෙනවද එහෙම අහපුවාම සඳහන් කරනවා ඇය සියලුම වැද්දන් දිහා ඉතාමත්ම වමනාවෙන් බලනවා 60,000ක් වැද්දෝ ඉන්නවා හැම කෙනෙක් දිහාම ඉතාමත් වමනාවෙන් බලනවා පින්නතිනි සඳහන් කරනවා ආන්ගේ බලන වෙලාවේ පැතුරුන පාද ඇති බත් මුලක් වගේ හොඳට පිරීලා තියෙන කෙන්ඩ තියෙන විශාල ධන හිස් තියෙන මහත් වූ ඉලෑට තියෙන හොඳට ගණට වැවුන තඹවන් පාට වෙච්ච රැවුලක් තියෙන තඹ පාටට වගේ පිඟුවන් ඇස් දෙකක් තියෙන අපිරිසිදු පෙනුමක් තියෙන පෙනුමත් අපිරිසිදුයි රූපයත් ප්‍රියමනාප නැහැ එහෙම පෙනුමක් තියෙන වැඩි පුත්‍රයෙක් මේ වැද්දු 60,000ම අභිභවලා දැක්ක කියලා මේ වැද්දාගේ නම සෝනුත්තර මේ වැඩි පුත්‍රයා දැක්කහම ඇය තීරණය කරනවා මගේ කාර්ය සම්පූර්ණ කරලා දෙන්න මොහුට පුළුවන් ඒ නිසා ඔහු කැඳවනවා පින්නතුනි මෙතන සඳහන් කරනවා මේත් වෙන කවුරුවත් නෙමෙයි සංසාරි පුරාම මහා බෝසතාණන්ට වෛර කරපු සෝනුත්තර කියන වැඩි පුත්‍රයා ඒ වෙන කවුරුවත් නෙමෙයි මෙදා දේවදත්ත තෙරුන් වහන්සේමයි කියලා සඳහන් කරනවා එහෙනම් එදත් තමන්ගේත් වෛරය සම්පූර්ණ කරගන්න සංසාරේ තියෙන බැඳීම වෛරක්කාරයන් වෛරක්කාරයන් එකට මුණ ගැහිම ඔහු තුලත් තිබුණ සසර වෛරය
පිරිමහා ගන්න ඒ ඒ ආත්මවල හේතු හැදුන හැටි මේ වාගේ කරුණු ගොඩක් මේ එක එක කාරණාවක් යටතේ බොහොම ගැඹුරට සාකච්ඡා කරන්න පුළුවන් මේ සුබද්‍රාව මේ වැදි පුත්‍රයත් අඬ ගහගෙන මේ මහා ප්‍රාසාදයේ උඩු මහන් තලයට යනවා උතුරු පැත්තේ දොරටුවක් විවෘත කරනවා විවෘත කරලා හිමාල පර්වත රාජයා පිහිටපු පැත්තට අත දිගු කරලා මේ හස්ති රාජයා වැඩ ඉන්න තැන ඔහුට පැහැදිලි කරලා දෙනවා විශේෂයෙන් මෙතන ගාථා හතරක් පින්නතුනි පැහැදිලි කරනවා මේන් උතුරු දිශාවේ මහා පර්වත හතක් තියෙනවා සෝනුත්තරට කියලා දෙනවා මේ උතුරු පැත්තේ මහා පර්වත හතක් තියෙනවා ඒ පර්වත හත ඉක්මෝල ගියහම කිඳුරන් ජීවත් වෙන සඳ කිඳුරන් ජීවත් වෙන ස්වර්ණ පාර්ශව කියන පර්වතයක් තියෙනවා ඒ පර්වතයේ උසින් යදුන් හතක් තියෙනවා දල වශයෙන් සතපුම් හැටියට කල්පනා කළොත් සතපුම් 70කට විතර ආසන්නයි ස්වර්ණ පාර්ශව කියන මේ පර්වතයේ ඒ පර්වතයේ අසර තමයි කිඳුරු ජීවත් වෙන්නේ මේ මුල් දේශනාවේ අපි මේ පර්වත හත පිළිබඳව සඳහන් කළා චූලකාල පර්වතය මහා කාල පර්වතය ආදි වශයෙන් චූලකාල පර්වතයේ යදුන් එකක් මහා කාල පර්වතයේ යදුන් දෙකක් ඒ විදිහට අන්තිමට තියෙන ස්වර්ණ පාර්ශව පර්වතයේ යදුන් හතක් ඒ හත් වෙනි පර්වතයේ මේ ආසන්නයේ තමයි සඳ කිඳුරු ඉන්නේ ඒ පර්වතය තරණය කරහම සඳහන් කරනවා කිඳුරන්ගේ වාසස්ථානයේ බවට පත් වුන ඒ පර්වතයට නැගලා පර්වතේ පාමුල බලන්න පර්වතේ පාමුල බලනකොට වැහි වලාකුලකට සමාන පාට ඇති සඳහන් කරනවා පාදයන් 8000ක් දරන මහා වනස්පති නුග රුක්ෂයක් තියෙනවා පාදයන් 8000ක් කියලා කියන්නේ අපි මේ නුග ගහ ගැන විස්තර කළා මේ නුග ගහේ මුල් 8000ක් මහ පොළොව සමග මුසු වෙලා මේ නුග ගහ පෝෂණය කරමින් නුග රුක්ෂය දරාගෙන ඉන්නවා වැහි වලාකුලක පාටයි කියලා කියවි බොහෝම හොඳට පෝෂණය වෙමින් තියෙන මේ නුග ගහේ පත්‍ර තද කොළ පාටයි ඒ නිසා කාල වර්ණයි වගේ ඒකයි සඳහන් කළේ මහා වැහි වලාවක් වගේ කියලා අතුපතර විහිදුනහම 12 යොදුනක් අතුපතර විහිදිලයි තියෙන්නේ 13 යොදුනක් උසයි මේ නුග ගහ දකින්න ලැබෙනවා ඊළඟට ඒ සඳහන් කරනවා සවනක් රැස් විහිදෙන දල ඇති තවත් වෙනත් කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි දෙවනියට පත් කළ නොහැකි මැඩලිය නොහැකි මුළුමනින්ම සුදුවන් වෙච්ච ඇත්රජු එතන වාසය කරනවා සඳහන් කරනවා නගුල් වගේ සමාන නගුල් හිසක් සමාන දල ඇති වාත වේගයෙන් පහර දෙන ඇත්තු 8000ක් මේ මහා හස්ති රාජයාව ආරක්ෂා කරනවා කියලා සඳහන් කරනවා මහා ඇත්තු 8000ක් ඔහුගේ ආරක්ෂාව සඳහා ඉන්නවා ඊළඟට සඳහන් කරනවා මේ ආරක්ෂක ඇත්තු ඉතාම බියකරු විදිහට පහර දෙනවා බොහෝම සැරයි සුළඟ සෙලවෙන හඬටත් ඔවුන් හරි විමසිලිමත් ඒ නිසා ඇය සඳහන් කරනවා යම්සේ මිනිසෙක් දැක්කොත් පහර දීමක් නම් නැහැ නාසා වාතින් ඒ මිනිසයා අලු කරන්න උන්ට පුළුවන් අලු කරලා දූවිලි බවට පත් කරලා මනුෂ්‍ය සත්වයේ හිටියද කියන සලකුණක්වත් නැති වෙන්නේ නාසා වාතයෙන් පහර දෙන්න පුළුවන්
ඒ තරම්ම ශක්තිමත් මේ ඇත් රජුට ඒ තරම්ම මහලුකු ආරක්ෂාවක් තියෙනවා පින්නතේ එහෙම සඳහන් කරාම සෝනුත්තර බොහොම බීතියටපත් වෙනවා මෙතෙන්ට යන්න පුළුවන්ද මට කියලා ඒ නිසා අහනවා පින්වත් දේවියනි මේ රාජමාලිගාවේ රත්තරන් වල අඩුවකුත් නැහැ වෛදූර්‍ය වෙරළු මිනි වාගේ සත්‍රුවන් වලින් සැදිච්ච ආභරණ වල අඩුවකුත් නැහැ ඔබට තවත් වෙනත් සම්පතක අඩුවකුත් නැහැ ඒ තරම් සම්පත් ඔබ සතුව තියෙනකොට මේ වාගේ ඇතෙකුගේ දලක් ඇද්දල වලින් කරගන්න ආභරණයක් ඔබට මොකටද රාජදීනියනි ඔබට අවශ්‍ය සවනක් ගන්න රැස් විහිදෙන දල සංගලකින් යුක්ත ඒ හස්ති රාජයා මරන්නද එහෙම නැත්නම් මේ වැඩි පුත්‍රයා මරා ගන්න දුවමනාව කියලා අහනවා නමුත් ඒ වෙලාවේ සඳහන් කරනවා වැඩි පුත්‍රයේ මම හටගත්ත ඊර්ෂියාවක් ඇති කෙනෙක් මේ කතා කරන මොහොතෙත් ඒ කාරණාව සිහිපත් කරනකොට මම ඒ වීරිස ඊර්ෂියාවෙන් වියලිලා යනවා ඒ ඊර්ෂියාව නිසා මම මහා දුකකටපත් වෙනවා මම ඒ ඊර්ෂියාව නිසා මොහුව මරලා දාන්න තියෙන තණ්හාවෙන් සුසුම් හෙලමින් ඉන්නවා වැඩි පුත්‍රයේ මා පිළිබඳව වූ මේ කාරණාව ඔබම සම්පූර්ණ කරන්න ඕනේ මේක සම්පූර්ණ කරලා දෙන ඔබට ගම්වර පහක් දෙනවා කියලා පොරොන්දු වෙනවා එක ගම්වරයකින් වර්ෂයකට කහවණු ලක්ෂයක් ආදායම ලැබෙනවා එවන් ගම්වර පහක් උඹට තෑගි කරලා දෙනවා මගේ අවශ්‍යතාවේ ඉටු කරලා දෙන්න කියලා ඊළඟටත් සඳහන් කරනවා වැඩි පුත්‍රයා පොරොන්දු වෙනවා මං ඒ කාරණාව කරලා දෙන්නම් කියලා. ඇය මතක් කරනවා. ඔබට මේ කාරණාව කරන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න එපා. මම දැකපු හීනයක් නෑ. එනම් මේ හීනෙන් දැකලා ඇතිවෙච්ච දොළ දුකක් නෙමෙයි කියලා මේ වෙලාවේ මතක් කරනවා. මම දැකපු හීනයක් නෑ. මේ තියෙන්නේ මගේ වෛරයක්. පින්නතුනි ඒ වෛරය නිසා මොනතරම් අපරාධ කරගන්නවද එදත් එහෙමයි අදත් එහෙමයි වෛරය නිසා මිනිස්සු මොනතරම් අපරාධ කරනවද ඒ කරන අපරාධ අපරාධයට මූණ දෙන අයට වඩා බොහොම බලවත් වෙන්නේ කරවන තමන්ටමයි සංසාරේ වෛර බැඳගත්තාම මොනතරම් තමන්ගේ ආත්මයට හානි කරගත්තද කියන කරුණු ධර්මයේ තව තැන්වල පැහැදිලි කරනවා. කාලියක්ෂණිය ගැන කියනකොට සසර වෛරය නිසා මොනතරම් සංසාරී ඉපදෙමින් මැරෙමින් වෛරයේ පිරිමහමින් දුක් විඳද. තවත් එක කාන්තාවක් බැඳගත් වෛරයක් නිසා අපේ බුද්ධාන්තරය තුලත් ආර්යයන් වහන්සේලා තුන් නමක්ම යක්ෂණියක් හැටියට මරණයටපත් කළා. පුතජන එක පුජ්‍යලේකුත් මරණයටපත් කළා. සසර බැඳගත් වෛරේ. සංසාරී ඈත කාලික එක කුල පුත්‍රයෝ හතර දෙනෙක් කාන්තාවක් ඇසුරු කරලා අන්තිමට ඒ කාන්තාව මරලා දැම්මා. මරලා දාන වෙලාවේ ඇය මෙයට සාප කළා උපදින උපදින භවයක් භවයක් ගානි මන් තෝපි මරණෝ කියලා. නමුත් සසර භයානකත්වයේ එයින් තුන් දෙනෙක් අපේ බුද්ධාන්තරී ආර්යයන් වහන්සේලා. ඒ අතර සෝවාන් වහන්සේ නමක් හිටියා. අනාගාමින් වහන්සේ නමක් හිටියා පුක්කුසාති මහරජුරු. මහරහතන් වහන්සේ නමක් හිටියා අපේ ශාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන්ම උතුම් අරහත්වේ ලබා ගත්තේ මහරහතන් වහන්සේ. පුතජන එක පුද්ගලෙක් හිටියා.
අඹදාටික චෝර. නමුත් ආර්යයන් වහන්සේලා ඝාතනය කරලා පෙර වෛරය නිසා අදත් මේ දැනුත් ඇය අවීචියෙම පැහැෙනවා. නමුත් එදා වරදක් කළාට වෛරයේ දිගට අරන් ගිය නොගිය වුන් අද සසරින් මිදෙන්න කටයුතු කරගෙන. නමුත් වෛරය තමන්ට තමන්ගේ ආත්මයට මොනතරම් හානියක් කරනවද? චද්දන්ත ඇත්රජු හා සම්බන්ධ කතාවෙත් මේ තියෙන වෛරයේ ප්‍රතිඵලයමයි. ඒ නිසායි අය සඳහන් කරන්නේ මට දොළ දුකක් නැන්නේ. මේ තියෙන මගේ වෛරය. වැදි පුත්‍රයේ පසේ බුදුරජාණන් වහන්සේලාට පූජාවක් කරලා මම ප්‍රාර්ථනා පිහිටවලයි තියෙන්නේ මේ කාරණාව මට සම්පූර්ණ කරන්න ලැබෙන්න ඕනේ කියලා. ඒ නිසා ඔබ බිය විය යුතු නැහැ. ඔබට මේක කරන්න පුළුවන් කියලා සිහිපත් කරනවා. අන් ඒ වෙලාවේ යත්‍ර මේ වැදි පුත්‍රයා පොරොන්දුවක් දෙනවා රාජදුවනියනි. මං ඒක කරලා දෙන්න පොරොන්දු වෙනවා කියලා. නැවත අහනවා ඒ යත්‍රාජු කොහෙද ඉන්නේ? කවර තැනකටද යන්නේ? නාණ්ඩ යන්නේ මොන වෙලාවටද? මොන පාරෙන් යනවද? මේ ස්ථානය කොහොම හොයා ගන්නවද? ඇතාගේ ස්වභාවය මං කොහොමද දැනගන්නේ? එතින්ට ගියහම මේ යත්‍රාජු ඉන්න තැන මට හරියටම කියන්නේ. ඇත්රජු පැංසැනහෙන තැන මට හරියටම කියන්න. නාණ්ඩ යන වෙලාව මට හරියටම කියන්න. ඊළඟට කියනවා ඒ ඇතාගේ ස්වභාවය මට හඳුනාගන්න නිවැරදිව කියන්න. ඇත්තු 8000ක් ඉන්නවනේ. ඒ නිසා අවශ්‍ය හස්තියා හොයාගන්න හරියටම දැනගන්න ඕනේ. ඒ නිසා හරියට මේ කරුණු කියන්න කියලා. එහෙම සඳහන් කරාම රාජ දේනිය සඳහන් කරනවා අර මහා නුග රුක්ෂයේ අසල තමයි බොහෝ වෙලාවට වාසය කරන්නේ. අපි කලින් දේශනාවේ මතක් කළා ස්වර්ණ පර්වතයේ 12 යොදුනක රත්තරන් ගුහාවක් තියෙනවා කියලා. වැහි කාලෙට ජීවත් වෙන්නේ ගුහාව ඇතුළේ. වැහි නැති කාලෙට අර විශාල නුග ගහේ පාදයන් අතර මේ ඇත්තු විවේකීව ජීවත් වෙනවා. ඒ නිසා සඳහන් කළා පෙර ජාතිය සිහි කරන්න ඇයට තිබුණා ප්‍රත්‍යක්ෂ වූ නුවණක්. ප්‍රාර්ථනාවට අනුව ආන්ගේ නුවණින් මෙනෙහි කරලා මනාව වැදි පුත්‍රයාට සඳහන් කළා වාසස්ථානයේ නුදුරෙහිම, ඒ කියන්නේ නුග ගහ අසලම නුදුරෙහිම ඉතාම ලස්සන 50 යොදුනක් පුරා පැතිර පවතින මහා චද්දන්ත විල තියෙනවා. මේ චද්දන්ත විල නානා ආකාරයේ ඉතාම ලස්සන මල් වලින් පිරීලා තියෙනවා. 50 යොදුන් දිග පළල තියෙන මේ විලේ 12 යොදුනක් කිසි බාධාවක් නැතුව නිල් මැණික් වගේ ජලකඳක් තියෙනවා කියලා අපි විස්තර කළා. ඒ ජලකඳ වට කරගෙන යොදුන පළල තියෙන එක එක මල් වනාන්තර තියෙනවා කියලා සඳහන් කළා. ඇයි මතක් කරනවා? ඉතාම ලස්සන, ඉතාම පිරිසිදු, මනා සිත් ගන්නාසුළු මල් වලින් පිරිච්ච විලක් ඔහුගේ වාසස්ථානයේ අසල තියෙනවා. ආන්ගේ විලට තමන්ගේ ඇත්පිරිවරත් එක්ක මේ ඇත්රජු ස්නානය කිරීම සඳහා පිටත් වෙනවා. ස්නානය කරන්න ගියහම ඔහු නාවන්ඩ මනා හස්තිරාජ්‍යය දෙන්නෙක් ඉන්නවා. ඒ අය මනාව ඇත්රජු නාවනවා. ගොඩ පිපෙන මල්ද, දියේ පිපෙන මල්ද අරගෙන ඇවිල්ලා නැව්වට පස්සේ
ඇත්රජු මනාව සරසනවා. එතකොට මේ රජු කියලා හඳුනගන්න පුළුවන්. දලවලින් රැස් විහිදෙන නිසා හඳුනගන්න පුළුවන්. රිදී පර්වතයක් වගේ සුදෝ සුදුවෙන් බැබලෙන නිසා ඒත් හඳුනගන්න පුළුවන්. මේ විදිහට හඳුනා ගැනීමේ ලක්ෂණත් සිහිපත් කරලා සබ්බ භද්‍රාණං මෙහෙසිය පෙරටු කරගෙන ඔහු නිතරම හැසිරෙනවා. සෝනුත්තර කියන වැද්දා ඒ කාරණාව අහලා ආර්යාවෙනි එහෙමයි මට දැන් හොයාගන්න පුළුවන්. මම ඒ ඇතා මරලා දල දෙක අරගෙන එන්න පුළුවන් මට. මම පොරොන්දු වෙනවා ඒක. ඉන් අනතුරුව රාජදීනිය සඳහන් කරනවා තවත් දවස් 7ක් මේ ගමනට ඔබ ඉවසන්න ඕනේ. දවස් 7ක් ගියාට පස්සේ ඔබ ආපහු රාජමාලිගාවට එන්න. ඔහුට කහවණු දහසක් දීලා ඔහු පිටත් කරනවා. 7 දවසකට පස්සේ එන්න කියලා. මේ 7 දවස් ඇතුළේ මේ රාජදේවිය තමන්ගේ රාජ්‍යයේ ඉන්න කර්මාන්ත කරුවන් කැඳවලා. කැඳවලා කියනවා අපිට හදිසියෙම අවශ්‍ය උපකරණ ටිකක් තියෙනවා. ඒ උපකරණ අතර පින්නතනි තියෙනවා වෑයක්, පොරු, උදළු, බිම හාරන ආයුධ, ගුටි අනින ආයුධ, කලාකිරින් ආදී කියලා විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා. කැටි, කඩු, යකඩ පොළු, යුද්ධයට අඳින හැට්ට. ඒ වගේම යකඩ කණු. යකඩ කණු වලින් හදාපු කතිර. මේ වාගේ උපකරණ ටිකක් හදිසියෙම අවශ්‍යයි. ඊළඟට හම් කර්මාන්තේ කරන අය කැඳවලා ඒ අයට කියනවා මේ කලයක බර උසුලන්න පුළුවන් විදිහේ හම් බෑග් කලගෙඩියක් ඇතුළට දාලා ඔසවන්න පුළුවන් විදිහේ හම් බෑග් හදලා දෙන්න කියලා. ඒ වගේම හම් වලින් හදන යොතක් වරපට ඇත්තුන්ගේ පාද සටහන් වාගේ තියෙන පාවහන් හම් වලින් හදලා දෙන්න කියලා කියනවා. හම් වලින් හදාපු කූඩ අවශ්‍යයි කියලා සඳහන් කරනවා. ඉතාම හදිසි කියලා කියන්නේ. දින 7ක් ගත වෙනකොට යකඩ කර්මාන්ත කරුවන්ගේ යකඩ උපකරණ සහ ආයුධත් හම් කර්මාන්ත කරුවන්ගේ හම් වලින් හදාපු ඒ සියලුම උපකරණත් රාජදේවියට ලැබෙනවා. අර සකස් කරලා තියෙන ආයුධ සියල්ලම අර හම් වලින් හදාපු බෑග් වල බහලනවා. අනික් ආයුධ සියල්ලමත් ඒ බෑගේට බහලනවා. දින 7 ඉක්ම යනකොට සෝනුත්තර එනවා. සෝනුත්තරට සඳහන් කරනවා සියලු උපකරණ සූදානම්. ගිනි ගානා දඬු සකස් කරලා තියෙන ගිනි දල්ව ගන්න අවශ්‍ය වෙච්චහම ඒ විශේෂ දඬු සකස් කරලා තියෙනවා. ඒව අතුල්ලහම ගින් දැල් වෙනවා. මොකද රාත්‍රියේ බොහෝම සීතල වෙන්න පුළුවන්. සාමාන්‍ය පුද්ගලෙක් බාර නොගන්න කටයුත්තක් බාර අරන් තියෙන්නේ. අති දීර්ඝ ගමනක් ඔහුට තියෙන්නේ. ඒ පිළිබඳවත් විස්තර කරනවා පින්නතුනි. මේ සියල්ලම සකස් කරලා එක බෑගයකට බහලා තියෙනවා. මේ වගේ බර කොච්චරද කියන කාරණාව අපිට සඳහන් කරන්න බැරි තරම්. මොකද මේ කැටි, මේ උදළු, මේ යකඩ කණු, මේ අපේ හිතේ මැවෙන ප්‍රමාණයේ ආයුධ නෙමෙයි. ඊට වඩා ඉතාමත්ම විශාලයි. ඉතාම විශාල විදිහට හදලා තියෙන්නේ. එතකොට අපිට හිතෙනවා මේ බර ඔසවගෙන මොහු මේසා දුර ගමනක් කොහොම යයිද? වනාන්තර පහු කරන්න තියෙනවා. විවිධ විදිහේ වනාන්තරේ.
කඳු හතක් තරණය කරන්න තියෙනවා. එක කන්දක් නැගලා බහින්න ඕනේ. යොදුනක් නැංගහම යොදුනක් බහින්න ඕනේ. යොදුන් දෙකක් නැගලා ආයදුන් දෙකක් බහින්න ඕනේ. මේ සියලු උපකරණත් අරගෙනම ඔහු මේ කඳු තරණය කරන්න ඕනේ. නමුත් සඳහන් කරනවා මේ සියලු උපකරණ බහාලා තියෙන මේ බෑගයේ මේ සෝනුත්තර කියන වැද්දා හරියට සාමාන්‍ය අද කෙනෙක් බුලත් විට කන මල්ල කොහොම අතට ගන්නවද? එහෙම අතට අරන් කිහිල්ලේ ගහගත්ත කියලා. ඔහුගේ අනික් අත හිස් මොකවත් නැහැ. ඒ කියන්නේ ඔහුට මේ උපකරණ බරක් නැහැ. ඒ ටික ඔක්කොම කිහිල්ලේ ගහගෙන ඉන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේ සෝනුත්තරත් සාමාන්‍ය ශක්තිවන්තයෙක් නෙමේ ඇත්තු පස් දෙනෙකුගේ ශක්තිය දරනවා කියලා. එනම් මහා බෝසතාණන් වහන්සේට පෙර වෛර බැඳිය ඔහු මෙදත් ඒ වෛරය පහ කරන්නම උපන් කෙනෙක් වගේ. ඒ නිසාම තමයි මේ වෛරක්කාර කාන්තාවට ඔහුම අරමුණු වුණේ. ගමනට පිටත් වෙන්න සූදානම් විශේෂ රථයක නැගලා ඔහු රථේ හිටගෙන සියලු දෙනාම බලාගෙන ඉන්නකොට ගම් නියම් ගම් පහු කරගෙන ඇය පෙන්නපු පැත්තට උතුරු පැත්තට රථයෙන් ගමන් කරනවා. ගම් නියම් ගම් පහු කරලා ගිහිල්ලා රාජ සේනාව අත්හැරලා පිටිසර ගම්වල මිනිස්සුත් එක්ක එතනින් එහාට මනුස්ස වාසයක් නැහැ. ඒ මනුස්ස වාසයක් නැති ප්‍රදේශයේ පිටිසර මිනිස්සුත් එක්ක යනවා. ඒ මිනිස්සුත් එක්ක යා හැකි තරම් දුරට ගිහිල්ලා ඒ මිනිස්සුත් ආපහු එනවා. එතන ඉඳලා ඔහු තනිවමම තමයි මේ ගමන පිටත් වෙන්නේ. පින්නතුනි සඳහන් කරනවා මේ සෝනුත්තර එතනින් එහාට තනියම යනකොට වනාන්තර කීපයක් පහු කරන්න ඕනේ. සාමාන්‍ය මිනිහෙකුට ඉක්ම විය හැකි වනාන්තර නෙවෙයි. ඒ අතර තියෙනවා ඉලුක් වනාන්තරයක්, තෘණ වනාන්තරයක්, මදුරු තලා වනාන්තරයක්, තවත් නොයෙක් කටු සහිතව හැදිච්ච තවත් වනාන්තරයක්. ඊළඟට පින්නතුනි මේ උණ වනාන්තර, බට වනාන්තර, මේ වගේ වනාන්තර හතක් විතර පහු කරන්න ඕනේ. මේ වනාන්තර පහු කරනවා කියන එක අපිට සාමාන්‍යයෙන් හිතෙනා වගේ ගමනක් නෙමෙයි මෙතන තියෙන්නේ. සඳහන් කරනවා මිනිසෙකුට ඇතුල් වෙන්න තියා මේ උණ වනාන්තර සහ බට වනාන්තර. මහ පොළොවේ බඩගාල යන උරගෙයකටවත් ඇතුල් වෙන්න බෑ කියලා. ඒ තරම්ම උණගස් එකින් එකට මේ වනාන්තරේ පෑහිලා තියෙන්නේ. උරගෙයකටවත් ඇතුල් වෙන්න බෑ කියලා කීවනම් මිනිසෙක් කොහොම ඇතුල් වෙන්නේද? ආන් ඒ නිසා තමන්ගේ උපකරණ හැට්ටිත් අරගෙන මේ උණගස් දිග උණගස් මුදුනට නැගලා උණ කැලේ උඩ ඉඳලා මේ උණගස් කපනවා. උණගස් කපලා කැලේ දෙපැත්තට විසි කරනවා. එහෙම එහෙම තමයි පාර හදාගන්නේ. සමහර මහ විශාල ගස් තියෙනවා කොයි පැත්තෙන්වත් යන්න බෑ. කපලා අයින් කරන්නත් බෑ. ආන් ඒ නිසා සඳහන් කරනවා බුරුමෙන් විදලා නියනින් හාරලා සම්පූර්ණ ගහ ඇතුලින් මිනිහෙකුට යන්න කවුලුවක් හදන්න ඕනේ කියලා. එහෙම නැත්තන්නම් යන්න බෑ මේ වනාන්තරේ. එතකොට මේ දේවල් කරගෙන යන්න මොහුට මොන ශක්තියක් තියෙන්න ඕනේද? සම්පූර්ණ උළුවස්සක් තිබ්බා වගේ ගහ දෙපැත්තෙන් තියෙනකොට මැද්දෙන් හාරනවා. මොනතරම් කාලයක් ගත වෙන්න ඕනේද යන්න? පින්තුරි සඳහන් කරනවා මේ වනාන්තර ටික පහු කරලා පර්වත ටික පහු කරලා ස්වර්ණ පාර්ශව පර්වතයට නැගිලා ඇත් රජු දකින්නකොට අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ඔහු ගමනට පිටත් වෙලා
සාමාන්‍ය කෙනෙක් අත්හරිනවා මේ ගමන. නමුත් මේත් යන්නේ වෛරය නිසාම තමයි. මේ කාරණාව වචන කීපයකින් අපි මෙහෙම සිහිපත් කළේ මේ වනාන්තර වල තියෙන දුෂ්කර බව. නමුත් පින්නතිනි ඒක කරගෙන යනකොට උණ ගහක්වත් බිම ඉඳලා කපන්න පුළුවන් ස්වභාවයක් නෑ. නිසා ගස් උඩ නැගලා උණ ගස් කපලා දෙපැත්තට විසි කරනවා. නැවත එහාට ගිහිල්ලා මහ ගස් පළලා ඒ ගස් රැහැලා ලෑලි වගේ හදලා ඊළඟට තියෙන විශාල මඩ වගුරක්. ඒ මඩ වගුරේ මේ ලෑලි අතුර අතුර තමයි මඩ වගුර තරණය කරන්න ඕනේ. මඩ වගුරෙන් එහාට ගියහම නැවත තියෙනවා මහා ජලස්කන්ධයක්. තනියම ඔරුවක් හදනවා. තනි පුජ්‍යලියෙකුට යන්න පුළුවන් ඔරුවක් තමන්ගේ බඩු ටිකක් පටවගෙන. ඊළඟට ඒ ඔරුවේ නැගලා තමයි ඒ ජලතලය තරණය කරලා තියෙන්නේ. ජලතලය තරණය කරලා එහාට ගියහම තමයි චූල කාල කියන පර්වතේ හම්බ වෙන්නේ. පින්නතුනි ධර්ම දේශනාවට අද තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා චද්දන්ත ජාතක කතාව ඇසුරින් සිදු කෙරෙන දෙවෙනි ධර්ම දේශනාව අපි අදට මේ විදිහට නිමා කරමු. සෝනුත්තර වැදි පුත්‍රයා මහබෝසතාණන් වහන්සේ ජීවිතක්ෂයට පත් කිරීම සඳහා වෛරී කාන්තාවකගේ උපදෙස් අනුව ගමන් කරපු හැටි සහ ඒ මහා අපරාධය සිද්ධ කරපු හැටි ඊළඟ ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කරමු. පින්වතුනි අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ දායකත්වයේ දරුණු ලබනවා නීලම් මහරපාර මහරගම පදිංචි යෝලික් රණසිංහ මහත්මයා සහ ඉනෝකා රෝෂණී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. බීඩී පේමාවති ආදරණීය මෑණියන්ගේ පෙබරවාරි 7 වෙනි දිනට අවුරුදු 84ක් සපිරෙන ජන්මදිනය සිහිපත් කරමින් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාෂ සම්පත් ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින ජී ජයවති පීරිස් ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාෂ සම්පත් ප්‍රාර්ථනා කිරීම සිත්මි ගයන්සා සනුලි බිමන්සා සෙවිඳු රවීන් යන දූදරුවන් ඇතුළු පවුලේ සියලු ඥාති දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමටත් දරුවන්ගේ ජීවිතවලට එළඹුණ සසර කිරියම් කිසියම් කර්ම දෝෂයක් වෙත්නම් තුනුරුවන්ගේ අනන්ත ආනුභාවයෙන් සහ මේ උතුම් පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් ඒ කර්ම දෝෂයන් මගහරව ගන්නත් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට මේ කුසල් අනුමෝදන් කිරීමත් නිදන ප්‍රාප්තියට පත් වුන දොන් දාවිත් පියාණන්ටත් එච්.ජී.පී. සුමනපාල මෑණියන්ටත් සසර ගමන සුවපත් වී උතුම් නිර්වාණ ධර්මයේ අවබෝධ කිරීම සඳහා මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා. සංසාරයේ පින් බලාපොරොත්තු වන මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම දේශනාව සිදු කරන දේශක ස්වාමින් වහන්සේ ඇතුළු බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම මේ කුසල් හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි ඊට අමතරව අප කල්යාණ මිත්‍ර ලපිටිය අනද මහසෙනසුනේහි නිර්මාතෘ අවසරයි අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින් වහන්සේගේ ජන්මදිනේ නිමිති කරගෙන අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ
චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් රත්නත්‍රි ආශිර්වාදින් තව චිරාත් කාලයක් ලෝක සත්වයන් කෙරෙහි අනන්ත අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නයේ දේශනා කරන්නත් උන්වහන්සේගේ සසුන් පිළිවෙත උන්වහන්සේ බලාපොරොත්තු වෙන ආකාරයෙන් මුදුන්පත් කරගන්නත් උන්වහන්සේ විසින් ප්‍රාර්ථනා කරන උතුම් බෝධිය සැප සහිතවම මුදුන්පත් කර ගැනීම සඳහාත් අවසරයි අලුත්ගම පඤ්ඤාසාරේ අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවී චිරජීවනයේ ලැබේවා කියලා නැවත ආශිර්වාද කරනවා ඊට අමතරව පෞලි සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී ඊටාම ඉක්මන් භවේක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්නේ මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා යෝලික් පෞලියයි ආශිර්වාද කරනවා පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ